मीट वसर बिलीन हतर दशम पाकट पवन पेर पृथ्वी संभावी उभव सलगे विश्वय विश्वय निर्माण पिलीबंद मतवाद रसक पावती यात्री दनट पिलीगन्ना मत अक्वाने महापिपुरुवादे महापिपुरुवादे दी किए वेने विश्वय आरंभेदी विश्वय अधिक शक्तिया गैब्बू अतर शक्ति प्रभव ලෙස සලකන විශ්වය එහි මහා පිපුරුමකින් නැති වූ බව සඳහන් වේ. මෙම පිපුරුමේදී විශාල වායු දුවිලි වලාවක් කැටි ගැසීමට ලක් වී විවිධ විපර්යාස වලට භාජනය වී චක්‍රාවාට නිර්මාණය වූ බව සැලකේ. ශීරපතේ නම් අප පෘථුවිය ඇති සෞර ග්‍රහ මණ්ඩලය අයත් වන චක්‍රාවාටයයි. පෘථුවිය ආරම්භය पृथ्वी आरंभेदी पृथ्वी दड़ी उष्णत्वया किन युक्त अतर एहि उनुसुम गिनिकांदु यमहाल क्रियाकारित्वे अधिक विय पृथ्वी क्रमेण सिसिल्वी एहि उष्णत्वे अडु अतर घनत्वे वैडी कोटास पृथ्वी मतु पीट घनत्वे अडु कोटास पृथ्वी अभ्यंतरे रेंदुनु अतर पृथ्वी अभ्यंतरे हरय निर्माणे विय पृथ्वी मध्य तिबु वीद मूल द्रव्यकुवी प्रतिक्रिया कर वायु हटगत्ते मे वायु निसा किसियम वायु स्तरयक वायु गोलेट लैबुनी पृथ्वी मूलम वायु गोले तुल अडंगुए कार्बन डाइऑक्साइड मीथेन हाइड्रोजन सल्फाइड वेनि वायु नि पृथ्वी आरंभे पवति वायु गोले ऑक्सीजन वायुव तिबुने नेत आरंभेदी पृथ्वी अधिक उष्णत्व हेतुवेन पृथ्वी मतुपीट ऊ जलय वाष्पवी गनी भवनय वी वलाकुलु सहदुनी मे वलाकुलु वल अडंगु इत्ता कुडा जल बिंदिति वर्षावलेस पृथ्वीट पतित विय इनपसु वसर गणनावक वसर सिय दहस गणनावक नोकडवा लबुनु वर्षावत लवण वलिन सार ऊ वैसी जलय निसा පහත් බිම් වල සාගර නිර්මාණي වූ අතර පෘථුවියේ එකල පැවති එක් මහද්වීපයක් පමණි. පෘථුවිය මත ජීවයේ සම්භවය. පෘථුවිය මත ජීවයේ සම්භවය ගැන මතවාද ගොඩාක් තියෙනවා. පෘථුවියේ ජීවයේ සම්භවය මීට වසර බිලියන 3.5කට අතීතයකට දිව යනවා. ජීවයේ සම්භවය පිළිබඳ දැනට පිළිගන්න පුළුවන් මුදම මතය තමයි ජෛව රසායනික පරිණාමණය කියන මතවාදය. මොකද්ද ජෛව රසායනික පරිණාමණය කියන්නේ? පෘථුවියේ ආරම්භයේ වායු ගෝලයේ පැවති වායු රසායනික ප්‍රතික්‍රියා කළා ජීවය නිර්මාණයට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය නිර්මාණය වුණා කියලා කතාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියා සඳහා ශක්තිය ලැබුණේ විදුලි කිටීමෙන් විදුලි විසර්ජනයෙන් ගිනිකඳු පිපිරීමෙන් හා සූර්යාගින් ලැබෙන පාරජම්බුළු විකිරණ වලින් කියලා ඒ මතය ඇතුළේ කියවෙනවා. සාගර වලට මේ වායු මිශ්‍ර වෙලා ආදි සාගර සූපය කියලා සාගර මිශ්‍රණයක් හැදුණා. ඒකට කිව්වේ ආදි සාගර සූපය. එනම් මුල්ම ප්‍රාග් නියෂ්ටික නැත්තම් ප්‍රාග් සෛල ජීවය රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ආදි සාගර සූපේ ඇති වුණා කියලා පිළිගන්නවා. මුල්ම ජීවියා ඒකසෛලීය නිර්වායු විෂම පෝෂී ජීවියෙක් කියලා විද්‍යාඥයෝ කියනවා. පෘථුවියේ මුලින්ම ජීවියාකාරය සරලතම ඒකසෛලීය බැක්ටීරියාවෙක් කියලා විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා. මුලින්ම ප්‍රභා සංශ්ලේෂී ජීවීන් හැටියට බිහි වුණේ एक यानी प्रभा संश्लेषण करने जीवी नटी बिहू ने एक शैली एलगी मैं एक शैली एलगी वायु में ऑक्सीजन सहित वायु गोले एक निर्माण एक रन सहन दायक अत्यक देखो पृथ्वी ये टे तं वायु गोले टे ऑक्सीजन ले बीम किया ने अतिशय इन में विना स्वीपर यासिया कारंभ विच युगे एक मूलपीरीमा दीर्घ कालयक तिस्से एकशैलीय देह क्रमेण विकाशने वेला बहुशैलीय जीवीन भी उना
බෞසැලී ජීවීන්ට පටක සංවිධානය ඊට පස්සේ අවයව ඊට පස්සේ පද්ධති ක්‍රමයෙන් ගොඩනැගී ශාකහා සත්තු ලෝකේ නිර්මාණය වුණා ආරම්භයේදී බෞසැලීක ජීවීන් ලෙස මුලින්ම බිහිුනේ නිඩාරියාවන් සිලින්ඩරේටාව ඇතැම් විට ඇනිඩා වුණත් ඒ වගේම මුලින්ම ආත්‍රපෝඩා වුණත් බිහි වුණා මත්සයින් මුලින්ම බිහි වෙච්ච පුෂ්ඨවංශීන් කියලා කියනවා පස්සේ උබේ ජීවීන් මත්සයින්ගේ නිර්මාණය වුණා කියලා කියනවා ප්‍රතිමීම ගොඩබිමට පැමිණි පුෂ්ඨවංශීන් ලෙස සැලකෙන්නේ ඒ කියන්නේ සාගරයේ ඉඳලා නැත්නම් ජලයේ ඉඳලා ආවි උබේ ජීවීන් කියලා පිළිගැනෙනවා උබේ ජීවීන් කාලයත් එක්ක පරිසරයට අනුවර්තනය වෙලා ජීවි දෙහි සිද්දුවෙච්ච වෙනස්කම් එක්ක උරගියෝ සම්භවය වුණාලු උරගීන් පරිසරයට හොඳින් අනුවර්තනය වුණා ඒගොල්ල භෞමික පරිසරයට හොඳින් අනුවර්තනය වෙච්ච ජීවි කුට්ටාසියක් වුණා ජෛව පරිණාමනයේදී පක්ෂීන් ශීරපායින් උරගීන්ගෙන් සම්භවය වුණයි කියලා විශ්වාස කරනවා මානවයාගේ පරිණාමය ඉතා වැදගත් මාතෘකාවක් මානවයාගේ සම්භවයේ මීට වසර මිලියන 12කට පමණ පෙර සිදු වූ බව තහවුරු කරගෙන තියෙනවා නූතන මානවයාගේ ආරම්භය වසර මිලියන 5කට පමණ පෙර සිදු වූ බව සැලකෙනවා සාගරයේ මත බිහි වූ ප්‍රභා සංශ්ලේෂී ඇල්ගි ක්‍රමයෙන් වෙනස් වෙලා නවීකරණය වෙලා ශාක ලෝකේ නිර්මාණය වුණා කියලා කියනවා මුලින්ම නොදියුණු ශාකද ඉන් පසු අපුෂ්ප ශාකද පසුව සපුෂ්ප ශාකද නිර්මාණය වුණා කියලා කියනවා මේක ඉතා දීර්ඝ කාලීනව සිදුවෙච්ච විපර්යාස රැසක සිදුවීම වීඩියෝ එකේ දකින්නේ මිනිසාගේ පරිණාමන ඉද්‍රියාවලිය අපි දන්නේ මිනිසා කොතනින් අතර වේද කියලා මිනිස් අලුත් අලුත් දේවල් හොයා ගන්නවා ලෝකේ දියුණු වෙනවා ලෝකේ දිනදා ඉස්සරහට යනවා අපිට හිතා ගන්න බැරි තරම් ජීවය පෘථුවිය මත වෙනස් වීම වලට භාජනය වෙනවා මිනිසා පෘථුවිය මත වෙනස් කිරීම සිදු කරනවා පෘථුවියේ පැවැත්මට බලපෑම් සිදු කරනවා මෙය අපි හිතන්න ඕන දෙයක් මේ ගැන පොඩ්ඩක් අපි හිතමු ආදරණීය පුතේ දුවේ මේ වීඩියෝ එක හදන්න සෑහෙන වෙලාවක් ගියා ඕගොල්ලෝ කසුන්සට එහෙනම් මේ කාරියට බල්ලා ජීවය ඇතිවීම පෘථුවියේ සම්භවය ගැන හොඳ අවබෝධයක් ගන්නවා